ලස්තාව තුළින් සිල් තහවුරු නොක ජාතන් ප්‍රවාද මේගොල ගුරුට පුදුදාම ගැන කුද්දවල් වෙනවායි කියලා කාරකතා කියන ති බුද්ධාගම තේරවාද බුදුදාම ලංකාවේ ලෝක්‍රම ශ්‍රේෂ්ඨව ඉන්න තත්වය කවදවත් වෙනස් කරන්න බෑනය හඳුරන ඇතරම සුදු අදු රාජ්‍යවාදය නැල්ල හිට අන්තින ඒගොල්ලම අපිට ගිහිල්ලා නැවුනැගල ගිහිල්ලා අතම ගෙනල්ල දුන්නා උපසම්පදාව. ඒවගේම ටොරින්ටන් සුදු අධිරාජ්‍යයම තමයි මේ පනදුරාවාදය කරන්නට දීලා අන්තිමට ලංකාවේ බෞද්ධ ධර්මය ලෝකෙටම ගෙනිච්චේ. ඉතින් කාටවත් නැති කරන්න බෑනේ මේ තත්ත්වයට කණ්ඩාගෙන කෑකෝ ගහනවා. ඉතින් ඒකේ මෙන්නේ හරි පාඩුවක්. මොකද ලෝකයේම තේරවාදී බුද්ධාමට දැන් ගෞරවයක් තියෙනවානේ. මම මේ කේන්ද්‍ර විශ්වවිද්‍යාලය ඉන්න කාලෙත් මගේ හිටපු විද්‍යාඥයෝ ඔක්කොම විශ්මයට පත් වුණා මේ වගේ අදහස් කොහමද මිනිස්සෙක් ලෝකෙට දුන්නේ අවුරුදු 3000කට පෙරද කියන එක ගැන. ඉතින් ඒ යටතේ අපි රැස්වීම් මාලාවක් තියතිය මිනිස්සු එක්ක මේ සංවාදය ගෙනියනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් මේ ඇයි ලංකාවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕන කියන එකයි, ඒ වගේම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අන්තර්ගත වෙන්න ඕන මොකක්ද කියන එක ගැන අපි පොඩි පොත්පිංචක් හදුවා හඳුනනේ. මේ ඒකත් වහන්සේට පිළිගන්නන්නයි අද ආවේ. අනිත් අවාසනාවට ඒගොල්ලන්ගේ බලලෝ රටට ආයිත නොවෙන ආගමට ආයිත නොවෙන රට බිඳින්න ඕනේ කැමති නැහැ. අපි කිසි කෙනෙක් කැමති නෑ හඳුන මේ රට බිඳිනවට. අපි දැන් කැමති එකට ඉන්න. අපි අනිත් මේක තමයි මම හිතන්නේ සර්ණමය අවස්ථාව මේ වැඩේ කරගන්න හැමෝම අදාය කියන හඬ තමයි වැඩි වෙන්නේ. ඔව් ඔබතුමනලා කියන හඬ අදුපාඩුයි. ඒක තමයි ඒක තමයි වෙලා තියෙන්නේ. ඉතින් තමයි අපි මේ වගේ අපි දැන් මුළු ලංකාව පුරාම ස්වාමින්වහන්සේ මේ වගේ දේවල් යනවා.